හොඳ දේකලොත් හොඳ දේනවා, නරක දේකලොත් නරක දේනවා. කියවා කියෝ යන්න නෙමෙයි තියෙන්නේ, තමන් දිහා බලන්න මං කරන්නේ හොඳද නරකද කියලා. මම කරන දේවල් හොඳද නරකද? තමන් කරන දේ තමන්ට එනවාමයි. තවත් කෙනෙකුට තමන් කැපිල්ලක් දැම්මොත් එහෙම තමන්ට සමාජ ඉහළට යනකොට සසරේම කැපිලි එවි. තමන් කෙනෙකුට වංචා කළොත් තමන්ට වංචා කරන අය බිහිවේවි. තමන් අනිත් අයට ඉරිසියා කළොත් මොකක්වත් නැති වෙලා නින්දා අපහාස විඳින විදිහට උපදී. ගරු කළ යුතු සෑය බෝධිය සංඝයාට ගරු නොකළොත් නීච කුලයක උපදී. කරන්න දෙයක් නැහැ. ප්‍රාණඝාතය කළොත් උපනූපන් ජීවිතය අඩු වයසින් මැරි. ගබ්සා කළොත් උපනූපන් ජීවිතේ තමන් අම්මා කෙනෙක්ගේ බඩේම මැරිලා යයි. දිවකින් නම් බොරු කියන්නේ, වංචාව කරන්නේ, ඒ දිව නැතුව උපදී. තමන් ලෝකෙට මුදා හරින දේ තමන්ටම අපහු ලැබෙනවා. විශ්වාස කරන්ද මැරිලා උපදිනවා. මැරිලා උපදින්නේ නැත්තම් මම මහාන වෙන්නේ නැහැ. ඇයි කල්යාණ දේ පුරුදු කරන්නේ? ඇයි ගුරුවරු ඇසුරු කරන්නේ? ඇයි වැඳ වැඳ යන්නේ? ඇයි බණ කී කිය යන්නේ? මැරිලා උපදිනවා. ඒ උපදින ලෝකෙට පොදි ගහ ගන්න ඕනේ නැහැ තවත් පව්. ඇයි අපි සංසාරේ පව් කරපු ඒවා මදිද? පව් මදි වෙලාද පින්වත්නි මේ මිනිසුන් පව් කරන්නේ? අදවත් හැදෙන්න මේ බණ අහලා ජීවිතේක වැරද්දක් හරි හදා ගන්නවා.